ධර්ම දශනාවේ මාතෘකාව හැටියට මම යොදාගත ගාතාරත්නය දම්ම පද පාලයේ පුප්ප වගේ සඳහංවන ගාතාරත්නෑ. මේ ගාතාරත්නය සරල තේරුම අපි සිහිපත් කෙරුවෝත් පුප්පාණිහේව පචිනන්තං ්‍යාසත්ත මනසං නරං, සුත්තං ගාමං මහෝගෝව මච්චු ආදාය ගච්චති. මේ ලෝක ජීවත්වෙන මිනිස්සු පංච කාමීයට වහ වැටිලා ඒ ඔස්සේම කටයුතු කර කර ජීවත්වෙනවා. කුසල් දහම් රැස් කරන ස්වභාවය දකින්නේ බොහොමාඩුවේ. ්‍යාසත්ව මනසං නරං තමන් ගෙහිත හැම වෙලායුම නොයෙක් පැත්තට ගමන් කරනවා පංචකාම එෙක්. එහෙම පංචකාම අතර රමං වෙලා කටයුතු කරන ගමන් අපි දන්නම නැතුව මරණය අපි හොයාගෙන න සුත්තංගාමං මහෝගෝව මච්චුවාආදාය ගච්චති මහගඟක් දෙගොඩ තලා ගලාගෙනැවිල්ලා ගම් දනව යටකරගෙනය නවා වගේ මාරය කොයි මොහොතක අපි හොයාගෙන ඒද කියන කාරනාව අපි දන්න නෑ ආගේ නිසා අපි ඒ අවස්ථාවට මූන ද දෙද සූදානං වැෙන්ඩුව එක මේ ගාතාරත්නයේ සරල තේරුම හැටියර කෙටියෙන් සෙහිපත් කළේ. මේ ගාතාරත්නය දේශනා කළේ මොනවාගේ කාරණාවක් නිසාද කියන කරුණත් අපි කෙටියෙන්ම සාකච්ඡා කරමු අපේ භාගිතුන් නොහස්සේ ජීවමානව වැඩහිටපු කාලි. කොසල් මහරජ්ජුරු සැවත්නුවර එක දවසක් රාජමමාලිගාවේ උඩුමහන් තලාවට නැගල නගර දිහා බලාපු වෙලාවේ භික්‍ෂූන් වහන්සේලා දස් ගනන් පිණසුගා වඩිනවාදැක්කා. රජරෝ විමසලි මත්තු වනා මේ තර භික්‍ෂූන් වහන්සේ ප්‍රමාණයක් කොහටද මේ වඩින්න කියලා. එහිද රජ්ජරු තමන්ගේ මාලිගාාව මැති ඇමතිවරුගෙන් යහුව කොහෙද මේ වඩි නෙමච්චර සඳහන් කලා ස්වාමීණී පිරිසක්ක විශාකාම හවුපාසිකාවගේ ගෙදරටත් තව පිරිසක් අනාත පින්ඩික සිටිතුමාගේ මාලිගාවටත් දනට වඩිනවා. රජජරුව කල්පන කළා රටී රජ්ජරුවෝ මම මගේ මාලිගාවට වඩින්න ෑනෙවුන් වහන්සේල. භාගිතුන් වහසර ගහිල කාරණාව සඳහන් කළා ස්වාමීනී හෙටඉදල මහා සංඝයා රජ මාලිගාවටත් පින්ඩපාති වඩින්දවනේ භාගිතන් වහසේ කාරණ අවස හිපත් කරන්න. අපේ බුදුරජාණන් වහන්සේඒ කාරණාව ආනන්ද ස්වාමින් වහසරේ පැවරුවා. භික්ෂූන් වහන්ස පන්සයකට රජගෙදර දානය හදනවා. දවස් කීපයක් භික්‍ෂූන් වහන්සේලාට මනාව දන්දී ලඋපස්ථාන කළා හැමදාම වඩින්ඩ කියලන කිව. රජිරුව ක්‍රම ක්‍රමයෙන් කටේතු ලින්ටිගටික බැර වෙලා මතමන්ගේ රජකාරරි කටිීතුවල යෙදුුණ. අන්න සංගේට උස්ථාන කරන හැටිත් ඒ විදිහෙට ප ටිකටික බැරවෙ ලගිය. රජ මාලි ගවට පින්ට පපත වැඩිපු ික්ෂන් වහන්සල ොයි පස්තාවට ලක්ුණ. ක්‍රම ක්‍රමයෙන් උන්ව වහන්සේලා මාලිගාවට පින්ඩුසිගවාඩින එක නතර වුණා එක දවසක් පන්සීකට හදාපු දානය වලදැන්ඩ හිටි ආනන්දස්වාමිනිවාස විතරයි. රජරුව දැක්ක විශාල ආහර ප්‍රමාණයක හක එන්න. ට හදපුවා කාරණාව රජ්ජිරු වහපු හම අද එක්ක හමයි වැඩිය. බුදුරජාණන් වහන්ස ගාවට රජ්ිරු ිහිල කරුණු පැහැදලි කළලා ස්වාමීණී ලොකු අපරාදය. පන්සීය කර ධනය හැදවා. එක භික්ෂූන් වහස නම යාානන්ද ස්වාමීන් වහස විතරයි වැඩී කියලා. බාගිතුන් වහස දන්න ඇයි භික්ෂූන් වහස වඩි නැත්ත කියලා නොති භික්‍ෂූන් වහන්සේලාට භාගිතුන් වහස මමුකදත් කීවිත් නැ ජරුවන්ගේ පාර්ශව තියන අඩුපාඩුව සාකච්චා කලිත් නෑ බාගිස රජරුවන්ට සඳහන් කළ මහරජය ඔබත් මගේ ශ්‍රාවකයුත් අතර මන අවබෝධයක් සම්බන්ධතාවයක් නැති නිසා එහෙම වුණ කියලා. රජජරෝක තේරුම්ගත්ති වැරදිට රජජිරු කල්පන කළා මමත් භාගිතුන් වහන්සේගේ ශාසනයක් අතර මන වූ සම්බන්ධතාවයක් නැකිවවා කියැන බදුරජාණන් වහන්සේ සාක්ක වන්සික. මම සාක්‍ය වන්සේ නෙමේ ඒක වෙන්දැයිඒ කීවේ. එයින්ද හිතුවා සාකයකු මාරිකාවට විවාහකරගත්තොත් මමත් භාගිතුන් වහසගේ ශාසනයට බාගිතුන් වහන්සේට රුමකං කියන පුද්ගල එක්වයි. සාක්‍ය රජවරුන්ට පනිවිඩයක් කැරයා මට සාක්‍ය දේශයෙන් විවාහයක් කර ගණ්ඩෝන කෙල්ල. සාක රජවරුවකට කැමති වනේ නෑ දෙවුණනට කොසල් රජුර හරි බලව. ද මේ ඉල්ලීම ඉෂ්ට නොකරත් බෑ මොකක් කරමුද කියල සාකි රජවරු කල්පනා කර කර හිටිය අන්තිමට තීරණය කළා මහානාම සාක රජ්ජිරුවන්ට දාව දාසයකු ගෙකුසැ ඉපදිච්ච වාසභකත්තියා කියල තරුණයක් හිටියා. ඇය බොහෝම ලස්සනයි පුදුම ලස්සන රූපයක් තිබුණා ඇ කොසොල් රජිරුවන්ට දෙමු කියල තීරණය කළලා රජරුවන්ට වාසපකත්තියා විවාහ කරල දුන්නා. වාසකත්තියාට කොසල් රජිරුවන්ට දවපු එෙක් ලැබුණ. සාකදේශෙන් විවාහ කර ගත්ත කුමාරිකාවට රජිරෝ හරීම ලෙංගතුයි. මොනෝවද කියනෙ රජිරු ඕන දෙයක් කරනවා. ආංගකට කියනෙ වල්ලබ කියල. ඇඒ වල්ලබ කියල කියන්නේ. ඕනෑම වෙලාක මුුණ ගැහෙන්න්ඩ පුළුවන්. නෑම කාරණාවක් කතා කරන්න පුළුවන් අතිශයිම්ම සමීපයි එකටයි වල්ලබ කියල කියන්නේ. දෙ වාසභකත්තියට පුතෙක් ලැබුණන රජජුරුව කල්පනනා කලා මොකදද පුතාට තියෙන නම රජරුවන්ගේ ආච්චි කෙනෙක් හිටියා රජරු කල්පනා කලා ආච්චිකෙන් අහගන්ඩුවන පුතාට තියෙන නම ඇමතියෙක් අති ආච්චිට පණි විඩයක් කියෙව්වා පුතෙක් ඉපදුනා ට නමක්ති යන්න කියලා. රජිරෝ යවාපු ඇමතිතුමාට එච්චර කංගහෙන්නේ. ගිහිල්ල කාරණාව සඳහන් කළා කාරණ වහපු රජිරුවන්ගේ මිත්තනය පුතාට නමක් තිබ වල්ලබ කියලා. ඇ වාසපකත්තියා ගොඩාක් සමී පයින එනිසා එහන් මේ පුතත් රජ්ජිරුවන්ට හරි වල්ලබයි. එනිසා පුතාට නමතිබ්බ වල්ලබ කියල කියා පන් ගිහිල්ලකීවා. ඒවුනාට අමාතවරයට කං අහහිනවාඩයින්නේ වල්ලබ කියාපු එක එයායට ැහුණේ විඩුඩබ කිව්වා කියලා රජරුවන්ට ඇවිලෙක්ව මහරජය විඩුඩබ කියල කිව්වා රජරු පුතාට නම තිබ්බ විඩුඩබ කියලා නමුත් යෝජනවෙච්ච නමනේ මේ ඒක විඩඩබ කුමාරයා බොහෝම හොඳට යසයිඉසරෙන් වැඩුණා තරුණු වයිසට එමින් එමින් ඉන්නවා සෙල්ලන් කරන්න ගියහම අනික් කුමාරුවරු නොෙක් දේවල් අරගෙන. සහර ඇඳු ඇඳග නැල්ල කියෙනවා මෙ වවාපි කිරියම්ම දුන්නේ. සමර සෙල්ලම් බඩු අරග නැවිල්ල කියනවා මෙවාපේ ආච්චි දුන්නේ එහෙ මෙහෙම කියනවා බිඩඩ පුුමාරය කල්පන කිරුවවා මට කිරියම්මයි කිරියත්තයිදීපු සි දෙයක් නෑ. මට එහෙමයි නැද්ද ගෙදර ගෙහිල්ල අම්මගෙන් ඇහ්වා තමකිව ඉන්නවාපුතේ හුගක් කෑඇත මටත් යන්ඩෝන ඒ දෙන්න බලට. වාසකත්තිය අහංග අතර හසක්තියෙන. වාාසභකත්තියා සාක්‍යවන්සිේ දාසයකුට ඉපදිච්ච දුවක් ඒ කොසුල් ර ජරුවන්ගේ හංගලතියන්නේ. දැන් එතකොට විඩුඩප කුමාරයා එහිගිය හම කිියම්ම කිරියත දකින්න මේ හසය ලියුණොත් ලක ප්‍ර්නය. එහද විඩුඩප කුමාරයා පිරිසක් සම ගැතා පිටේ නංගෝල සාක්‍ය දේශයට පිටත් කලා ඊට කලින් ඇය පණිවිඩයක් ව විඩඩු බේනවා අපි අතර තියෙන දේවල් ඔහට දැනගඩ තියන්ටෙපා කියල. සාක හරි මානක්කාරයි. විඩඩබ කුමාරයා දාසිග පුතා එඒහිෙද සාකකි කමාරු ලව විඩ කුමාරයට වන්දව වන්නේ ගොල්ල කමතිවන කැමති වන්නේේ නෑ. එහින්ද විඩඩබ කුමාරයට බාල වයිසේ සියලුම සාකකුමාරුරු නගරේෙන් යින් කලා වැඩි හිටියුව විරයි න එතිකොට විඩ බන වදන්නේ. විඩඩ කුමාරය හරි සතතුට කිරියම්ම කිරිය අත්ත ගවදවස්කීපයක් හිටිය යට හොඳ සැලකුව ටිකදවසක්කිින්දලා. ම රියත් න්න තෑගගේ බෝගත් තරගෙන යයා හරි සතුටින් ආප රජක සැවැත් නූරට ඇන්ඩ පිටත් වුණා. පිටත් වනාට තමන්ගේ ආවිදයක් බැරිවුණා. මගට කියෙල්ල බලහම තමන්ගේ ආවිධයනය තම සවකයගුටකිවක්මටක හිල්ල ආවිධය අරඟන්න කියලා. එ ලහි ලහි ගේාරගොල්ල හිට වන අපහ කවරුවතයි කියලා යනකට අර විඩුඩභ කුමාරයයා වාඩි වෙල්ලා හිටපු පුටුව පිරි කෝදනවා ෝදනකොට කියීනවා දසිගේ පුතාාව ඩි වෙල්ලා හිටපුටුුව. ඒ ආර සේව කැටැවුුණා. ඒ ගිල්ල විඩඩි බක්මාමරයට කීවා. ආංෙදා කේන්තියක් ඇතිවුණා මම දවසක සාක්්‍යෝ සමුලග හතනය කරනවා කියල. මට මේ තරන් අපහස කළා. කොසල් රජරු අම්ඹලමක මරණයට පත්වුණා. ඉනතිර මේ ගාතාව ඉතාම ගැඹුරු දර්මාණයෙන් සාකච්ා කරන්න තියෙන ගාථාව කර්මය පිබඳව බොහෝ කරුණු පැහැදිලි කරන්න තියෙන ගාතාරත්නය. කොසල් රජුරු අම්බලමක මැරෙන්නේ කරු මෑැක්විපාකදීලා. අවුරුදවාසූේදී අම්බලමක මැරල්ලේනො. ජබුද දේපේ හිට මහා සටන්කාමයාගේ ඉරණනම මේ විදියට විසඳී කියල කවරුවත් හිතුවී හිතුවේ නෑ. මකදද මෙයා කරපු පාපකරමේ නිගන්ට පිරිසගෙන් අල්ලසක්ගත්තා ජේතවනා රාමිගාව ආරාම හදන්න දෙට. නිගන්ට ආරාමය නිගට පිරි එක වෙච්චිතැන හරයට කැකූ ගහනවා. බුදුරජාණන් වහන්සේ කවදාවත් කැමති නෑයකට. භික්‍ෂූ වහන්සේලගේ නිවට බාධාවන වන්නන් වෙන කාගවත් නිවනට හානිුවෙන වනම් භාගිතු වහස තන රජම කතා කරන. ආ හින්ද නිගන්ට ආරාමය හදන හින්ද ආන වාමන් වහසටකිව ගහිල කොසල් රජිරුවට කිය හද ව න් කිය. අදනකොට මෙච්චර සද් දෙනන් ගොල්ලු මෙතන පදීචි ච්චම හොම දධතිීද ආන දහම් දරුවනකොට රජිරු දන්න එන්නම කර කියලා දොරවාහගත්තා. එමකොත් කරන්න බෑනේ ලක්ෂේ කල්ල සකරගෙන. ඇැවිල්ලකිව ස්වාමීන දොරවාහගත්ත රජ්ජිරු කියලා. එටව සැරියත්ම කලන් දෙන ොහන්සරකී වහන ඔය දෙන්න යන්ඩ. කියෙලා රජිරුවන්ට කියන මේක නවත්තන්න කියලා. උන්හන්සේල කොටත් රජිරු දන්නවාමොට දෙන්න කියලා. දරවහගත කතා කරයි ලිටවෙනෑ. ඇවි ලකිව ස්වාමීනී දොර වහගත්තා කතාකිරුවටාවනෑ. ආඒවෙලා භාගිතුන් ව හන්ස දේශනා කළා කොසොල් රජිරු දන්නේෙ නෑ සාරිපුත්ත මොක් ගල්ලානික කියනෙ කවද කියලා. රාජිරුව උන්වහන්සලට දොරවවැැහුව කියල කියන්නේ දවසක රජරුව රාජ්‍ය හිමිවෙලා තමයි මරණයට පත්වෙනිි කෙළේ දේශන කළා මේ පවට ආංගේ පවතමයි න්තිමවස්ථාව ධම්ම චීතය සූත්‍රයේ දේශනා කරලා රාජ්‍ය හිමි කරගෙන අජාසත්ත කුමාරය හොයාගෙන යනකොට වාසල් පවුර වහලා ඒ වසල් පවර අරිින් නෑ වැැහොත් පහෝ දැයිල්වෙන එක. අම්බලමක නතර වෙන්ඩ වුණා. රාත්‍රය ලැබි චාහාරය රජිරුවන්ට බොම කටුකයි වයිසත් අවුරුදුද අසූවයි රාත්‍රය ඇත්්බොහොම සීතලයි. රජරු මේ දේවල්ලිව සඩ බැරුව අර අම්ඹලි මරණයට පත්ව. කරුමේ තමයි මේකට හේතුවෙන්නේ. විඩට වකුමාරයා රාජ්‍යත්තයට පත්වුණ නිසි කල්ලෙනකොට තීරණය කලා සාක්‍යයන්ගෙන් පලිගණ්ඩ ඇන්ඩෝනය සේනා සංවිධහනය කරගෙන එනකොට අපේ බුදුරජාණන් වහන්සේට කාරණාව දැන ගත්තා. එදා භාගිතුන් වහසේ ගංවූරටවිල්ලා නටු ගහක් යට වැඩෙහික්ටිය එකම කොලයක්වොත් නැති නටු ගහක්යට කොලාඩු ගහක් ොදට එෙවන තියෙන ගංගවර රජරුව ඇතින් පිරිසන වැත්තුූ භාගිතු නොහස දැ කළලා. බුදුරජාණන් වහසසි ගවට වෙල්ල වැැඳල අහුව ස්වාමීනී මේ තරම් වනස්පතිරෘක්ෂයන්ගෙන් මේ ගංගීවර පිරිල තියෙන වෙලා. ඇයි භාගිතු නොහස මේේ කොළ අඩුගහක්යට අවව වැඩ ඉන්න කියලා. භාගිතු නහස සඳහන් කලා මහරජ්‍ය මේ ගෙන් හිහ පැත් ඉන්නේ මගේ නෑද. ඒගොල්ලන්ගේ ලේස් ුවන් පිගන ුව මට හරි සනී පයි කියල. එකට දැං භාගිතු වහසගේ සුව නැතිකරන්න රජිවන් බෑ එදා පහගිය. ද දස ගිතු සමන ැවන රජරු යුද්ධෙ ඇ නැතුවා පහගිය හතර වනි දස භාගිතුන් ව හස කල්පන කලා ඒයි දිගින් දිගටම සාක්කන්ට පහර දෙදන් ලල්ගන්න කියල. ඒ වෙලලායි භාගිතුන් වහන්සේ. අතීත ඥානයේ ආර්ජනය කරනකොට දැක්කම මේ සාක්ක්‍ය වංසිකව සංසාරය කරගත්ත මහලොකොකු සලයක් තියෙනවා එක විපාක දෙන්නයි හදන්න කියලා මකත් දක්කුසලේ එක දවස සසර දවසක මාළුුවල්ලන්ඩ විස සහිත වැල්වගයක් තලල පතුරටදම. වැැල්වල විසට වතුර එන්න ජලජ ජීවී නොක්කම මරුණා. උඩපපු ලොක මාලුටික ොලු අල්ලගෙන ගිය විශාල සත්ව සංහාරයක් සිද්ධ වුණා ආං ඒක විපාක දෙන්ඩයි හදන්නේ කරම විපාක දෙනක නවත් අඩ බෑ සාකන්ට හොඳ රැකවරනයක් බාගිතුන් වහස දීල තිබුණා මකද සාකයන්ට දුන්න රැකවරනේ සාකියෝොත් දිවි හිමියෙන් ආරක්ෂා කකිරවී අටසිල් අපිට බාගිතුන් වහසේ ආරක්ෂා කරණකි වී පන්සිල්ලි භාගිතුන්හසේ ඥාතීට වැඩීින් සලකපු තැනක්ම ාතිීන්ට වැඩියෙන් සැෙකවා කියලා ගැනීමේ කෙස්තිේ අපි සලකනවාගද භාගිතු වහන්ස ද සැලකේ නිවනට ඇන්ට සාකය රජනකින් දවසක් ඇහවා මොකද රකින සීලේ කියලා ස්වාමිණ අපි පන්සිල් රකිනවා කිවා බුදුරජාවාසේ මොකද රජරුවන්ගෙන් ඇහුයි මහරජ පන්සිල් රැකගත් හම ඇද්ද කෙලෙහුවා රජරට ැ්ජ හිතු. ඒ පස මයි තීරන කළේ නෑ දිවි හිමියෙන් අටසිල් රැකිනා කියලා. ආං එදාහින්දලා සාන්ට භාගිතුන් ව හස දශනා කලා දිවි හිමියෙන් අටසිල් මත ජීවත්ෙන් කියලා. ඒ සක කිය කිය ාගිතුන් හස න අපිටි හම දේශ කලේ නැතිති. අටසිල් රැකණන්්ඩ කියල. එහම දේශනා කරන්න ඕනෑද පිට ඕ නෑනේ. පි දන්න පසසිල්ුත් රැකගණඩ ැරිනං අපිට අටසිල් රකින්න කිවන මොනො කරන්න දැපි කියලා. ඒක අපි දන්නට කලින් භාගිතු ව හස දන්නවා. සාක්‍යන්ට ඒ තරම් ශක්තියක් තියෙන බෞද්භාගිතතුන් වහසේ දන්නවා ඒක අට සිල් රැකින්ඩ අපි කිව්වා පසලොස්සක දවසට පෝය දවසටත් රැක ගඩ කියලා. දුක කියන්න අපිට ඒ කරගඩත් බෑ ඒ ඉති හැමදා මට සිල් රකින්ඩ කිවනං කොහොම කරන්නද. පිට වඩ ාගිතු හ සරුවගඥ බවක් ොටම දන්නවා අපි සරුවක් භාගිත නොහස සරුවග ඥයි මේගොලු අටසිල් මත ඉන්න නිසා මැරුුණත් බය නෑ අපිටත් ඒකම තමා කොහේ මැරුුණත්කමක් නැසිල් තියෙනවාන අපි පිඳතු නහල ඇති මහා තුන්ගිල ජාතිකයේ තුන්ඩිල ගැන ඌරෙකුට මහ තුන්ඩිල කියැනෙ ලකූර තුන්ඩිල කියන පොඩි ර අයියි මල්ලි එක දවසක් පොඩි තුන්ඩිල මරන්්ඩ ලෑස්්ටි කළලා දුවගෙන ැවිල්ල ලොක තුන්ඩිලිට කිව්වානේ බත්මූල් බැඳගන අප මට හඩගහන්නේ මරන්ඩ මයි කියලා එවෙලා මහතුන්ඩිල කියනවා මල්ලිය ඌරු හරක් එලු බැටලූ මිනිස් සුහදන්නේ ආදරීයට නෙමෙයි දවසක මරාගෙන කණ්ඩමයි. ඔහොම තමයි අපේ ඉරණම විස දෙන්නේ. මොනෝ කරන්නද අපි ඒකට මූුණ දෙන්න වෙනවා. ඕන වෙලාවක බයිනැතුවකට මූුණ දීපා. බයයක්ක්තියන නන්ගේ බයිනැති වඩ මෙන්න මෙහෙම කරපා. කොහොමද කරන්නකි. මහතුන්දිිල චූලි තුන්ඩිලිර කියනවා ගිහිල්ල? පිරිසිදු වතුරකට බැහැල හොඳට ඔලුව හෝදලා නාගණ්ඩකිීවා. නාගන ගොඩවෙලා කවදාවත් නොමැකෙන සුවඳක් ජීවිතයට එකතු කරගන්න කිවා. චූලතුන් ඩිල මොක දැහයි සහෝදරයා න මොනෝක කියනවද. ඌරෝ කවදද නෑවි. ඌර කවදද පිරිසිදු වතුර බැස්සී. ඌරෝ කවදද සුවඳ ගැල්ලුවී මේ කියන්න කෙහවා ආංෙවෙල මහතුන්ඩිල කියනවා. පිරිසිද වතුරකට බැපන් කියලක ම් බැහල නාඩ කියනෙ එක නෙමෙයි මන වූ සීලයක පිහිටට කියලා. ආංගේ සීලයේ පිහිටලා ජීවත්තට. ඒක තමයි නොමැ කෙන සුවන්ද සිල් සුවද සව දිසාාවට මහමනවා. මනා සීලේක පිහිටලා හොඳට කටයුතු කරන්නේ ද කොතන මැරුවවත්මක් නෑ සුගතියක උපදනවා. අපිටත්වෙ න්නේක. ජීවිතේ හැමදාම පන්සිිල් මතවත් පෝෂණය කරලා තියෙන්න්ට. එදාට පාරයනකොට කවරුවත්මාව හප්පලා ගියත් බයිනෑ. අපේ ගෙවල්ලොලාය දන්නවා මැරිිච්ච මගේ දරවා මැරිච්ච මගේ ස්වාමියයා මැරිච්ච මගේ බිරින්ද හොඳර සිල්රැකපු කෙනි. අපිට විලාප කිය අන්ඩ්ඩ දෙ නෑ ඒගොල්ල අපිට වඩ ඉහ තැන ඉපදිලලා ඇති කිය කාරණනාව. ද්දේශනාවට අනුව හොදට ටයවා. එනිසා අපිට දුකක් නෑ මෙහෙෙන් මැරුුණත් මීට වඩ සැපැනක ඉන්න බෝධන්නවා තැබැ එහෙම දැනගණඩ වෙන්නේ හොඳ සීලයක් ආරක්ෂා කරගත්ත දවසට විතරයි. අංගේ නිසා ඔබේජීවිතෙත් පන්සිල් මතවත් පෝෂණය කරනක වටිනවා. රජරුව විඩුඩබ රජ්ජුරු සාඛ්‍යදේශයට ඇතුල්ලුුණා සාකව කවදවත් සත්තු ර නෑන සිිල්රකින් නිසා. බේරගැඩ ම්යම් පාේවල් යදුව නමු ඇමතිවරේ පොරෝහිත බමුණි කිව සාකයෝ මිනිීමමරන්නේ බයිනැතුවයන් කියලා. මෙහිලා සාක්‍ය දේශයම සමූල ගතනය කළා හැම කනාාම කපල දෙම්ම. දරුව ලැබෙන්ඩී නම්මලාගේ බඩ කපල බඩ ඉන්න දරුවු අයිලියට ඇදල උඩ විසි කරල කඩුහුණ තැල්ලවා. හැබැයි සාක්්‍ය කියනයි විතරයි මරන්නේ. ඉස්සල්ල හනුවව සාක්ක්‍යද කියලා ඕුත් රන ඉස්සරහිටපු අම්මට වෙච්චදේ දන්නවා මෙහැ පැත්තේ ඉන්නම්ම බේරෙන්දුව මනාවට සාක්ක්‍ය දෙකෙ ෙහොත් නැ කියන්නේ බොරු කියන්නේ දිවිහිමියෙන් සිල් රැකිනවා මරණය දැක දැක ඇත්තමයි පාවිච්චි කරන්න. අන් ඒ නිසා සාක්‍යදේශයේ සමුල ගතනය වුණා. හැබ සමහරය සම්ය ප්‍රෝග්‍ය් පාවිච්චි කළ දූවගෙන ගෙල වඋන ගස් බදාගත්තා උ ගස් බදාගන ඔබත් සාක්ක්‍යෙද කියල හනොට මේ ශාක නෙමෙයි උන කියල කිව්වා. අරගල හිතුී ම සාක්‍යෙක් නෙයි කියලයි කිව කියල. ඒ හින්දා තැරිය. සමහරකට්ටිය තන කොල පඳුරු බදාගත්ත. ඔබත් සාක්‍ය දෙ කියල හනකොට මේ ශාකනමේ මේ තරුණ කියලකිව්වා. එගොලු අතෑරිය මහනාම සාක්‍ය රජ්ජුරු මැරුවෙෙත් නෑ අරගන අන්ඩ තීරණය කලාා. කෙසේ වෙතත් සාඛ්‍ය දේශය සමූලග හතනය කරලා ස ප්‍රෝග පවිච්ච කරපු ඉතුරුණනා. රජරුවන්ට හරි සතුටුයි තමන්ගේ වෛරයේ සම්පූර්ණයි සාඛ්‍යදේශයක්ත් මගේරාජ්‍යයට ඇඳ ගණ්ඩ පුළුපන් රජරු අචිරවතිී ගඟලගගේ හිෙළ කඳවරු බැගෙනනි දග. භාගිතුන් වහසද අන්නවා මේ කරු මේ මේ ගොල්ලට විපාක දෙනවා. අපේ කතාවක් තියෙනවානි මැරෙන්ඩ වෙලාවයාාවෙනඇවිල්ල නැත්තං ගලේ හුවත් මැරෙන්න්නේ කියලා. ගගේ නිදියගෙන හිටියරෑයට සමහර කට්ටියේ වැල්ලෙ නිදිී ආංගේ ගොල්ලු ගාවි කඩිමතු වනා. වෙල්ලෙ හිටපු කට්ටියේ කඩිකනව කියලා වෙලා ගොඩ නිදාගත්ත. ගොඩ හිටපු සමාර කට්ටිය ගාව කඩිමතු වුණා ඒගොල් ගොඩ ඉන්න බෑ කඩිනවා කියලා වැැල්ට හිලදා ගත්ත. අද මැරෙන්න්ඩ තරම් පවනැතිය ගඟෙන් ගොඩ කිරවා. ඉවරට වෙලා ඉන්න අනමුත් අදවශ මැරෙන්ඩ පවතියනවා ඒ ගොල්ලු ිමගෙන හිළවවැල්ලිනිදිිකිරවා. මහරෑ අචිරවතීගංග දෙගොඩ තලාගනාව රජරු ඇතුළු සියලු දෙනම සාගරේ දක්වා මරංගියයා. බුදුරජාණන් වහසේ කාරණාව ආරංචනා ආගේ වෙලැවි තමයි අපි මේ මාතෘකාව කරගත්ත ගාතාරත්නය භාගිතුන්ු හස දේශනා කළේ පුප්පාණි හේව පචිනන්තං ්‍යාසත්ත මනසන්නර. මිනිස්සුන්ට මේ පංචකාමී සීමාවක් නෑ ඇතිවීමක් නෑ. හැවැ ඒකම විදවිඳ ඉන්නවා. දන්නමනැතුව මාරය ඇවිල්ලා මහ වතුරක් වගේ ඔවු ඔොක්කු මාර්ගණයනවා. එනම් විඩඩබ රජරූ ඇතුර පිරිස සාඛ්‍ය දේශයේ සමූල ගහතනය කරලා සාක්‍ය දේශයත් මගේ රාජයට ඇඳ ගන්නවා කියෙන හරි සතුටින් හිටිය. ඉඳ මිනති මේ කාරණාවමක් මුලින් සඳහන් කළා දීර්ග ධර්මාණනයක් සාකච්ඡා කරට තියන ගාතාරත්නය කාලවෙේලා ව බොහමගේ වීගෙනයන් නිසා. මේ මේ ගාතාරත් නැත්තෙක් අපේ භාගිතුන්නොහස්සේ අපිට විශාල පණිවිඩේ දෙනවා. ඒකන හොඳ උදාහරණයක් පාවිච්චි කරනවා. ඒ උදාහරණය තමයි රජ්ජුරු බලාපොරොත්තු මුදු පපත් වන්නේ නැතුවම් වැැරි ලගියා සාකිදේශයේ යටත් කරගෙන තවත් රාජි පුරුල් කරගන්න බැරිවුුණානේ වෛරයේ පිරිමහ ගත්තා බලාපොරොතු මුදුම් පත් වනේ උනේ නෑ අපත්තේමයි. ැ දහරණ එක කට ගන්නවා මල් කඩන මනුස්සේ මල් වෙලින්දී මල්වෙලින්ද මල්ලු යංන් වවලට ිහිල්ල මල් නෙලාගන මාල හදාගෙන වෙලද පොලට ගහිල විකුණනවා විිකුණලලා ඉගොල්ලු සල්ලිහොයයිවා හැබැයි මෙතන ඉන්නවා හරි දක්ෂ මාලාකාරයියෝ ඒ කට්ටිය රෑට තමයි සලසුම් කරන්නේ හෙට මොනවද කඩන මල් කියලා. එ හරි දක්ෂයිනේ. එනිසා යා වෙළදාමට තරි දක්ෂයි හැම පැත්තෙම. කෙනිසා යා කල්පනා කරනවා මම ඊර ඊයේ පොලට අරංග රතුපාට මල්ලොලින් හදාපු මාල පෙරේධාරගෙනගේ ලොකු පොකුරපොකුර මල්ලොලින් හදාපු මාල. පළමුදාරංග නිෙල්පාට මල්ලොලින් හදාපු මාල. එහෙම නම් හොඳ මිලකට හොඳ ටලවි කරන්න නම් හෙට ගෙනියෙන මල් මාලි රතුත් නොවෙන්ඩෝන නිලුත් නොෙන්න්ඩෝනේ පොකුරපොකරුමල්ලු ල්ලුත් නොවෙන්ඩෝන. ආගේ නිසා එයා තීරණය කරනවා හෙට මම මොන මල්ද කඩන්නේ. ෆ්‍රෑටම තීරණය කළා. පාන්දරම කූඩ ටිකාරගෙන යනවා. යන්තම් මල් පිපීගෙනය එන කොටම මල්නෙලාගෙන කූඩ පුරෝගෙන ගෙදරේනවා. ඉක්මනට මල් ටිකමුණ ගන්නවා. අටාමාර නමේ විතරයෙනකොට එයාපොලට යනවා. දොලාහිකනකොට මල් මා ටික යවක්ුම විකුුණලා ඒ මකද මේ ස්වාභාවවික මල්නී ඉක්මට පරවෙනවා. නමුත් දක්ෂ නැති කෙන ඒ මල්ලුවනට ගිල් අතරමන් වෙනවා. ඒඇනි පාරොහොයා ගන්න බැරුවද නැ ඇහෙමනෙමෙයි. ඔය අතරමංවීම මල්කරුවට විත රැක්නමේ අප යොකොටම ඔොක්කටම වෙනවා. දැම්මේ මල්කරුව බලනවා රතුපාටගස් හරි ලස්සනට මලින් පිරිලා. ඊලකට අනි පැත්ත බලහම එක යායට පෙේලියක නිල් පාටමල් ඒයට නවා රතුමල් කඩ්ඩද නිල් ඩඩද තවදිහට ගිහිල්ල බල්හම ඊට වඩ ලොකු ලොකු මල්පි පිල යෙනවා හරි සම්පූර්නයි මල කියල හිතෙනවා නෑනෑ අර දෙකට මඩා මේක කඩන්්ඩද තවටික් මල්වත්තේ හටයනකොට තවත් ඊට වඩා ලස්සනයි වගේ පේනවා. මොකද එක්කම ජාතියේ දේවල් ගොඩක් තියෙනහම කෝකද තෝරන්නේ කියල ප්‍රශ්ණයක් එනවා. මේසුට මල් පිණි ගොඩක් ගෙනලති හම අද මොවද කෑමට බෙදාගන්න කියලා හිතෙනවා එලෝලු ගන්ඩගහම මොනේලෝනු ග්ඩද ක කියෙ හිතා ගණ්ඩ පැරවවා. කඩේට ඇඳුම් ගණ්ඩගිහම ලොකු ප්‍රශ්නෝලට අපි මූුණ පානවා. අන්තිමට තෝරලා 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 වෙලා යන හින්ද මොකක්හරි ඇඳුම කරගෙන යනවා. බෙදර ගිහිල් ලෝක ඇඳල බල්ල කල්පනා කරනවා අපාධිස්සරලම තෝරගත්ත කලිසමගත්තනම් ීට වඩා හොඳද කියෙහිතෙනවා. තැ සෑහීමකට පත්වෙලාද සෑහෙන කාලයයක් නාශි කරල තෝරලා තෝරල බලහම ගෙදරගිහම ඒකගැ සෑහීමක්න. එන හොඳදේවල් ගොඩක් එතන තිච්ා ඔය පශ්නයට කවරුත් ූුණ පානාවවගේ මල් කාරයත් මූුණ පෑේවා. එයාට මල්වනාන්තරේ අතර මල්වත්ත දිගේ හට මෙහට සක්මංකර කරනීමට අමතක විච්ච දෙයක් තියෙනවා. ම කදමතක වුණේ මේ මල් දවල්ලනකොට පරවිෙනෝ කනෙක්. හදිස්ේ තක්ව ඉක්මට ල්ක ඩගෙන ෙර ගිහිල් මා හග පො න ගොට තු හතර වෙන. ච්ච ල්මල ලොුමිලක් දීල ගන්න කවරුවත් නෑ සල්ලි මිල මුදල් නැති අහිංසක දුප්පත් අයි ලාබට දෙනවද කියලා බලලා පරවෙච්ච හරි අරං ගැනවා එයාටකට ලොකු ආදායමත් තියෙනවාද සතුටක් තියනවාද කිසිම සතුටකුත්නෑ ලොකු දායමකුත් නෑ ඔය කාරණාව ලස්සනට අප පිට ගැලපිෙනවා. මේ මල්වත්තේ ඉන්න මල්කාරය ගැන කියපු කතාවත් එක් බණහනෝබත් බන කියන මම දෙන්න ම යිතිවෙන්නේ මල්කරුවට. එතකට කෝ අපිට මල්වත්තා. ඒක තමයි අපිපදිච්ච ලෝක. මම මල්කරුවෙක් මේක මල්වත්ත කෝ මල් ගස්. භගිතුන හසක දේශනාවයක් පූරුවට පෙන්ඩනවා මල් ගස්කෝ කියන. පංච කාම කියන ගස්වොල මුල ඉඳලක් ගිස්සටම මල් පිපිළා. පැත්තක් බලහම බලන්න බලන පැත්තේ ඇහැ පිනෝන දේවල්මයි. මීට වඩ ආරකලස්සනයි ඊට වඩා අනිකලස්සනයි ඇඳුමගාවට ගියත් වාහනේගාවට ගියත් මිනිස්ු දිහා බැලුවත් කෝක දිහා බැලුවත් ඇහැ පිනෝන ේවල් ලොලින් හැම පැත්ම පිරිලා. කනපිනෝන දේවල්, දිවපිනවන දේවල් කයපිනවන දේවල් නාසේ පිනවන දේවල්. දැන් අපි මෙව්වාම මෙව්වම ජීවිතය එකතු කර කර එකතුර එකතු කර කර ජීවත් වෙනවා. ඒ හන්සේ මකටඩට අහවල්දී හොඳ ඒක ගන්නඩෝන නය වෙනවා බැංකෝලිින්ක් න අය ගන්නවා. පොලිට ගන්නවා මුල්ලෙ සමාගං ගොලිින් ගන්නවා වාරික හැටියට ගෙවනවා ඒ ආයමාරු කරනවා ඉවරයක් නෑ නමුත් ඒවට ගෙවීම විිවරෙකුත් නෑ මේ අතර හිරවෙලා අර මල්කාරයට වනාා වගේ දන්නෙමනෑ මගේ ජීවිතයේ වයිසැට්ටිකටික ගෙවිලගල්ලා. දැ තාමාර පංචකාම ආසාවි සෑහීමට ම පත්තුනේ. ඇහට පත්තුනිත් නෑ මටතාම ඇතිවෙලත් නෑ නමුත්දැ ජීවිත එත්තුගක් ගෙවිලා ඒක මට තේරුනිත් නෑ දන්ඩෙමනතුව ලෙඩ වෙනවා එක් තැන්වෙනවා වැටනවා ආය බලාපපුරෘත්තු විච්ච දවල් කරගණඩ බැරුවෝ යනවා දැන්යා ලෙඩෙවෙලා ලෙඩයදී බණ කියනව ඇහෙනෝ සිිල්ගන්නවා දකිනෝ මිනිස්සු දංගැන කතා කරනවා මහ පින්කන් ගැන බොහෝතන් ගොලතාවෙන ඇහෙනෝ අපේ ගදරත් මිනිස්සු ඇවිල්ලේ දේවල් කතාව මේ අනිශ්ශබ්දවාහගෙන හිතනවා මට බැරිවනාන ජීවිතය සිල්ගන්ඩ මට බැරිවුණනේ දනක් දීගණන්ඩ මට බැරිවුුණනේ මහ පින්කං කර ගන්ඩ. හැබැයි ඒ ඔක්කොම කරඩ හැකියාවමට තිබුණ සල්ලි මිළමුදල් තිබුණ මනුස්ස ජීවිතයක් තිබුණ කායික ශක්තිය තිබුණ හිතන්ඩ පුළුහම් ප්‍රඥාවක් තිබුණ ඒ ඔක්කොම තිබුණා නමුත් කරෙන්ඩෝන දේවල් මංගන් ආංගේ නිසා තයත් දවසක මැරලයනවා සතුටින් මැරෙනවද දුකසේම මැරලේනවා. එමනං මරණය අපි හයාගෙන ඕනම වෙලාව කනවා. ආංගේ කොයි වෙලා මරණය ාවත් සතු ටින් මූන දෙදන්න පුළුවහන් ජීවිතයක් පෝෂණය කරන්නඩුන්නේ. හැබැයි සතුටින් මූුණන දෙන්න පුළුවහන් එකම ක්‍රමය යිතියෙන්නේ මනව සිල්ගුණ ආරක්ෂා කරගෙන ජීවත්ත එච්ච කෙනෙකුටයි ඒදේ කරන්න පුළුවහන් වෙන්. ආංගේ නිසා උතුම් රටක ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් අපිට හම්බේලා උතුම් බුද්ධාන්තරේක අපිට මේ ජීවිතය ලැබිලා කොච්චර දේවල් කරගැන්ඩ පුළුවහන්ද වැඩිකල් නොයවා හෙට මං හොයාගෙන මරණයෙන්ඩ පුළුවන් අද මේ යාසනය උඩ එඩත් පුළුවන් අද රෑට එන්ඩත් පුළුවන් මේ ජීවිතය යහන අන්තිම දේශනාව වෙන්ඩත් පුළුවන් මේක මංකරන අන්තිම දේශනාව වෙඩත් පුළුවන් අද ආත්‍රි හාරයෝඔ ගත්තහමක ජීවිතය ග අන්තිම කෑම වෙලවෙෙන්ඩත් පුළුවන්.ආංගේ නිසා හැම වෙලා මරණය කියෙන ධර්මතාවයට ගොදුරු වෙන්ඩඉන්න අපි ඕනැම වෙලාවක මාරයවත් සූදානන් වෙලා ඉන්ඩියෝන. මනාවතේරුවන් සරණ ගිහිෙල්ලා උතුන් පන්සෙල්ලා ආරක්ෂා කරගන දසධාන වස්තුවෙන් ජීවිතයේ පෝෂණය කරගත්ත කෙනා මරණයට මුණ දෙන්නේ හරි සතුටින්. එවන් ජීවිතයක් පෝෂණය කරගන්ඩ. සියළ දෙනාටම රත්නත්‍රේ අනන්තා ශිරුවාදිං ශක්තිය දහිරිය භාග්‍ය වාසනාව උදවීවා කියලාශිරවාද කරනවා